සුබ සන්ධ්‍යාවක්. ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දරංජය බමුණු හේන්ද්‍ර. මම දිනෝෂි තීරසිංහ අද ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැති දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ. ලෝක ප්‍රවණතාවට ගැළපෙන සංචාරක වැඩපිළිවෙලක් සකසන බව සජිත් කියයි. ලබන වසරේ මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්. කෝපහා රාජ්‍ය ගිණුම්කාරක සභාවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවන්නේ ඉල්ලීමක්. බ්‍රිතාන්‍යයේ ලොල් රථයක පුද්ගල සිරුරු 39ක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නා. මත්තල ගුවන්තොටුපලේ වීගබඩා සිදු කිරීමේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අග්‍රාමාත්‍යවරයා ජනපති කොමිසම හමුවට කැඳ වූයේ. සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දෙන්න. අද පැවති මාධ්‍යාමුකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මානසිංහ මහතාද මේ සම්බන්ධව අදහස් පළ කළා. ගුවන් යානා නොපැමිණෙන සුදු අලියෙක් ලෙස පැවති මේ ගුවන් තොටුපලේ වී ගබඩා කරන ලද්දේ ගොවීන්ගෙන් මිලදී ගත්ත අස්වැන්න ගබඩා කිරීම ස්ථාන නැති වුණ නිසා. එනිසා පසුගිය රජය ගිනි පොලියට ණය ගනිමින් ගුවන් තොටුපල ගොඩ නැගුවත් වී ගබඩා ඉදි කළේ නැහැනේ. එනිසා අපිට සිද්ධ වුණා අස්වැන්න වැඩි වෙන අස්වැන්න ගබඩා කරන්න ඒ මත්තල ගුවන් තොටුපලේ තිබුණ ගබඩා පහසුකම් ලබා ගන්න. ඒ වෙලාවේ මේ මත්තල ගුවන් තොටුපලට කිසිම ගුවන් යානාවක් පැමිණෙන වෙලාවක් නෙමෙයි. හැබැයි මේ සම්බන්ධයෙන් වන චෝදනාව මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වී ගබඩා කිරීමෙන් ආණ්ඩුවට රුපියල් ලක්ෂයක මුදලක් පාඩු කිරීම. ඉතින් මේ කමිෂන් සභාව අගමැතිවරයා කැඳවා විභාග කරන්නේ මෙන්න මේ අලාභයේ පිළිබඳ. ඕනෑම පුංචි හරි අලාභයක් වෙලා දෙනවා නම් පරීක්ෂණ කරන්න ඕන. ඒක තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අගමැතිවරයා කැඳවල අහන්න පුළුවන් විදිහට අද ඒ නීති සම්පාදනය වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණයේ ගොනුකර ඇති නඩුව කැඳ වූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු වලින් ශ්‍රී ලංකා හමුදාව පාවාදීමකට ලක් කර ඇති බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද මෙහිදී අදහස් ප්‍රකාශ කළා. ලංකාවට එරෙහිව ජිනීවා 31 එක වගන්තිය අහෝසි කරන්නේ කියලා හුඟක් දේශප්‍රේමීන් කෑ ගහනවා. ඒ 31 එකේ කියන කතාවට පවා ඔප්පු කරන්නට කරුණු තිබුණ නැහැ. ලංකාවේ හමුදා හෝ වෙනත් අනීතික ක්‍රියාමාර්ගවලින් සිවිල් වැසියෝ මරණයට පත් කරයි කියලා. නමුත් මේ නඩුවේ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරු පළමුවෙනි වතාවට කියලා තියෙනවා ලසන්ත වික්‍රමතුංග මහත්මයා ඝාතනයට ලක් වුණා. ඒකට වග කියන්න ඕන ශ්‍රී ලංකා රජයේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒකට වග කියන්න ඕනේ නැහැ. මොකද ඔහු රාජ්‍ය සේවකයෙක් හැටියට විනිර්මුක්තියක් ලබනවා. ඒ නිසා මේ නඩුව පවරා පවත්වාගෙන යන්න බෑ කියන විරෝධතාවය ඉදිරිපත් කරා. ඒ විරෝධතාවය මත දිස්ත්‍රික් උසාවිය ඒ නඩුව විසිකර. පවරපු නඩුවේ මේ තීන්දුව පළමුවන වතාවට ලංකාවට එරෙහි ජාත්‍යන්තර නීති මූලාශ්‍රයක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ වගකීම් මේ සම්බන්ධයෙන් ආරෝපණය කිරීම. අහිංසා වික්‍රමතුංග මහත්මිය කරුණු තුනක් මත තමයි මේ නඩුව පවරලා තිබුණේ. ඒ පළවෙනි එක අනීතික ලෙස සිවිල් වැසියෙක් මරා දැමීම පදනම් කරගෙන. දෙවෙනි එක තමයි මානව වාදයට එරෙහි අපරාධයක් කරලා තියෙනවා සහ ක්‍රූරා වදහිංසා කිරීම. ඒ නඩුව පැවරුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නීතිඥවරුන් අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා ඉදිරිපත් කරලා තියෙනවා තමන් මෙවැනි වරදක් වෙලා තියෙනවා ශ්‍රී ලංකා රජය අතින්. මම ඒකට වග කියන්නේ නැහැ. මට ඒ නිසා මුක්තියක් හිමියන රාජ්‍ය සේවකයෙක් හැටියට ජිනීවා මානව හිමිකම් කොමිසමට අපි එරෙහිව ගොඩනැගිය හැකි හොඳම සාක්ෂිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ නීතිඥ මහතුරු අතින් දීලා තියෙනවා. ඒක වැට විතර මහා පාවාදීපා දේශප්‍රේමියෙකුට කරන්න පුළුවන්ද කියලා අපිට ප්‍රශ්න කරන්න තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂගේ නිදහස වෙනුවෙන් රට පාවා දීලා තියෙනවා, ජාතිය පාවා දීලා තියෙනවා, ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය පාවා දීලා තියෙනවා. දැන් මෙයින් අපේ රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙන ප්‍රතිරූපය කුමක්ද කියන එකත්, ඒකෙන් ඇති කරන ප්‍රතිඵල පිළිබඳවත් මේක අපේ රටට විශාල අපකීර්තියක්. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව තුළ සාකච්ඡාවට ලක්වෙච්ච කරුණු වලට යම් කිසි ආකාරයකට ශ්‍රී ලංකා රාජ්‍ය අනීතික රාජ්‍ය කියන එක තහවුරු කෙරෙන ඒ රාජ්‍ය තුල ප්‍රචණ්ඩත්වය සිදුවෙනවා, ඒ වගේම අභිරහස් ඝාතන සිදුවෙනවා, මිනිස්සු පැහැරගෙන යනවා, මාධ්‍යවේදීන්ගේ අතපය කඩනවා, මාධ්‍යවේදීන් රට අතහැරලා යනවා කියලා මෙතෙක් කලක් මේ ගොඩනගලා තිබුණු සියලුම තර්කවලට ශක්තිමත් සාක්ෂියක් මේ තුලින් සකස් කරලා දීලා තියෙනවා. ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැළපෙන ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සංචාරක ව්‍යාපාරකින් සමග පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. My priority concern is the security of the nation. Some say that we need a military leader. I want your explanation on how you are going to do this. I think there are several steps that we have to take in the national security arena. As far as military security is concerned, we need strong, innovative, bright leadership. So I have taken the decision to name Field Marshal Sarat Fonseca, who excelled in giving leadership, eradicate terrorism from our motherland, enhancing and promoting the tourist sector. I think the first was the establishment of a global marketing campaign. As stakeholders, you all are the main beneficiaries. So I can assure you that we will have a very, very transparent process. Meyathara Janadhipathi Apeekshaka Sajit Premadasa Mahata Viharamadevi Udyane Pavithi Jathika Adhyapana Vruthikinge Vishesha Maha Sammelanayata Sahabhagi Wuna. Divinupura Sitna Jathika Adhyapana Vruthikin Vishala Pirisak Mema Avasthawata Ekwa Sitiya. දශක ගණනාවක් මුළුල්ලේ කුඩම්මාගේ සැලකිල්ලට ලක්වුණු ගුරු උපදේශක මහත්ම මහත්මීන්ට අපි රජයේ කැබිනට් අනුමැතියක් හරහා ඔබලාගේ සේවාව ස්ථාපනය කරන්නට අපි කටයුතු කරනවායි කියන එක ඉතාමත්ම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. එපමණක් නොවෙයි, මීට දශක දෙකකට පමණ පෙර පත්වීම් ලැබපු ව්‍යාපෘති නිලධාරීන් ප්‍රමාණයකගෙත් ඒ සේවාව ස්ථාපනය වෙනවයි කියන එකත් මම මේ අවස්ථාවේදී බොහොම සතුටෙන් ඔබලට ප්‍රකාශ කරන්නට ඕන. මුළු රාජ්‍ය ශාස්ත්‍රයේම පහුගිය දශක කිහිපය තුළ මේ ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ලැබුණේ නැහැ. එක් එක් සේවාවන්වල එක එක ආකාරයට කටයුතු කිරීම තුළ සමස්ත රාජ්‍ය ශාස්ත්‍රය තුළ හිතා ගන්නට බැරි විෂමතාවයන් ඌනතාවයන් තිබෙනවා. දැන් මේ ප්‍රශ්නේ විසඳන්නට මම උපයෝගී කරගන්නා වූ ක්‍රමය වන්නේ සමස්ත රාජ්‍ය සේවයම එකට අරගෙන ඒ හැම අංශයකම තිබෙන ඌනතාවයන් විෂමතාවයන් අඩුපාඩුකම් දිහා බලලා ඒ සියල්ලකටම ඒකාබද්ධව විසඳුමක් ලබා දීලා මේ ප්‍රශ්නයට අවසන් තිතක් තබන්නට මං අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කළා. දේශීය හා විදේශීය ආයෝජන සඳහා මනා මූල්‍ය සැලැස්මක් ඉදිරිපත් කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සරල හා පහසු බදු ක්‍රමයක් හඳුන්වා දීමටද කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ අරමුණින් කඩුවෙල ප්‍රදේශයේදී සන්නදාන කෙරෙනු ජන හමුවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තමුන්නාන්සේලා දන්නවා මේ රටේ විශේෂයෙන්ම අද බලාපොරොත්තු වෙන්නේ විනිවිද භාවයක් තියෙන ක්‍රියාශීලී වැඩ කරන්නට පුළුවන් රජයක්. අපි තමුන්නාන්සේලාට
ඒ රජය ලබා දෙනවා. අපේ රට ආහාරයෙන් ස්වයං පෝෂිත කරන්නට, ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්නට මේ වෙනුවෙන් තමයි අපි සහන ලබා දෙනවා කිව්වේ. පෝරසාන ආධාරය නොමිලේ ලබා දෙන්නට, ගොවිනය කපා හරින්නට, කෘෂි කර්මාන්තය වෙනුවෙන් බදු සහන දෙන්නට, මේවා පිටිපස්ස අරමුණක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. අපි පහසු සරල තේරුම් ගන්නට පුළුවන් බදු ක්‍රමයක් හඳුන්වා දෙන්නේ. ඒ නිසා තමයි වැට් බද්ද 8% දක්වා අඩු කරන්නේ. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් යටතේ අපි මේ තරුණ පරපුර නිසි අයුරු අපි යොමු කරවන්නට ඕනේ. සියලුම උසස් පෙළ සමත්වන ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. සංචාරක ක්ෂේත්‍රයේ විශාල අවස්ථාවන් තිබෙනවා. හැබැයි මේ ආයෝජන ගෙනීමට දේශීය වේවා විදේශීය ආයෝජන ගෙනීමට සුරක්ෂිත රටක් ඕන. හොඳ මූල්‍ය සැලැස්මක් තියෙන්නට ඕන. විනයගරුක ආණ්ඩුවක් තියෙන්න ඕන. විනිවිදභාවයෙන් යුක්ත ආණ්ඩුවක් තියෙන්නට ඕන. ක්‍රියාශීලී ආණ්ඩුවක් තියෙන්නට ඕන. රාජ්‍ය සේවය අපි කාර්යක්ෂම කරනවා. අපි අභියෝග ජයගත් අය. මම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව ලබා දෙමින්. සියලු ආගම්වලට එකසේ සැලකීමෙන් ප්‍රායෝගික බෞද්ධ සංස්කෘතියක් ඇති කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාලඹේ නගරයේ පැවති ජන හමුවකට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. ජනහමුව පැවැත්තුනේ අග්‍ර මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශාල පිරිසක් ජනහමුවට සහභාගී වුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ජනතා නියෝජිතයන් කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. සිංහල බෞද්ධ අපේ රටේ බුද්ධාගමට ලබා දීලා තිබෙන ප්‍රමුඛස්ථානය තවදුරටත් අපි ශක්තිමත් කරන සෙසු ආගම්වලට සම්බන්ධ ඒ කණ්ඩායම් ඒ පුරවැසියන් අපි ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. සෙසු ජාතීන් සහ සෙසු ආගම් ආරක්ෂා කරනකොට තමයි රටේ ජාතික ආරක්ෂාවත් ශක්තිමත් වෙන්නේ. ඉරිදා දවස්වල දහම් පාසල් දූ දරුවන් මේ සිංහල බෞද්ධ රටේ දහම් අධ්‍යාපනය ලබන්නේ ගස් යට. මොකද්ද මේකට හේතුව? පහුගිය කාලය පුරාවටම ඔය මහා ලොකු සිංහල බෞද්ධයෝ මේ රට පාලනය කරුවා කිව්ව කාලේ දහම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කළේ නැහැ. දහම් පාසල් ගුරුවරුන්ට, මගේ පියාණන් දහම් පාසල් සහතිකයට රජයේ රැකියා සම්මුඛ පරීක්ෂණවලදී වෙනමම ලකුණු ප්‍රමාණයක් වෙන් කරා. මේ මහා ලොකු සිංහල බෞද්ධයෝ ටික ඒක අහෝසි කරලා දැම්මා. අපි මේ රටේ කරන්නට ඕන ප්‍රායෝගික බෞද්ධ සේවය නේද? ප්‍රායෝගික බෞද්ධ සංවර්ධනය නේද? ඒක නේද නියම බෞද්ධකම? මං ඔබ සීලු දෙනාගේ මිල්ලීමක් කරනවා. ප්‍රායෝගික බෞද්ධ සංවර්ධනයක් අපේ රටේ කරන්නට මට හයිය දෙන්න. අන්තවාදීන්ට හිස්සසවීමට ඉඩ නොදෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයේ බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර් දේසානායක මහතා පවසනවා. බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය, මේක තමයි අද ප්‍රධාන තර්කේ. අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයක් නොතිබෙන්න අද අපේ රටේ මහජන ආරක්ෂාව පිළිබඳ මේ තරම් කතාවක් එන්නේ නැහැ. හැබැයි මේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ දේශපාලක ගණනාවක් එකතු වෙලා මේක කරේ තියාගෙන එනවා. දැන් ජනාධිපති ඡන්දේ දක්වා බෝම්බේ පුපුරලා දවස් දෙකක් යනකොට ගෝඨාභය කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ. ඊළඟ දවසේ කිව්වා මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා. ඊළඟ දවසේ කිව්වා මම ආපුවාම මේ අන්තවාදේ නැති කරනවා. මේ ඊයේ පෙරේද මම දැක්කා ඒගොල්ලන්ගේම කඳවුර හිටපු දයන් අන්තවාදයේ වර්ධනය වීමට ඉඩ නොදීම තමයි මහජනයාගේ ආරක්ෂාවේ ප්‍රමුඛම දේ. අපි කියනවා මේ රටේ කවර වර්ගයේ හෝ ભેදකින් තොරව අන්තවාදයේ හිස ඔසවන්න නොදෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලයේ විතරයි. අනුර කුමාර් දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ලේ පැවති මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ ජාතික ජනබලවේගයේ බදුල්ල ශාඛාවයි. හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම ජන හමුවට එක්ව සිටියා. තම යෝජනා සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකින් දක්වන ප්‍රතිචාර අනුව ඉදිරියේදී තීරණයක් ගන්නා බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා.
TNA යෝජනාව නෙවෙයි TNA පක්ෂ තුනක් ඉන්නවා ඒක ඉලංගේ තමල සිකච්චි ෆෙඩරල් පක්ෂය ටෙලෝ පක්ෂය ප්ලොට් පක්ෂය දැන් පක්ෂ පහක් එකතු වෙලා තමයි යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ගරු වික්නේශ්වර මාත්‍යාගේ පක්ෂය ගරු සුරේෂ් ප්‍රවචන මාත්‍යාගේ පක්ෂය පක්ෂ පහක් එකතු වෙලා තමයි යෝජනාව තාතුණක් බාර දීලා තියෙන්නේ ඒක අනුර කුමාර දිසානායකට කතා කරනවාද නැත්ද කියලා මම දන්නේ සමහර වෙලාවල් කතා කරන්න ඉඩ තියෙනවා ඒ තුමාට චාන්ස් නැහැ කියලා ඔක්කොම දන්නවානේ ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙන්නටම ප්‍රධාන අපේක්ෂක දෙන්නට තමයි බලාපොරොත්තු තිබුණා තවත් තියෙනවා හැබැයි ගෝතබය රාජපක්ෂ මාත්‍යා දැන් කියපුවා මේක යෝජනාව මාලාවත් එක්ක ආවොත් මම හම් වෙන්නේ නැහැ ඒ කතාව ඉවරයි දැන් සජිත් ප්‍රේමදාස මාත්‍යා හම් වෙනවද නැත්තද කියලා තමයි කතාව තියෙන්නේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහතුරුන් අතර පැවතුනේ මිත්‍ර ප්‍රතිවිරෝධයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පැවැතු පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර් දිසානායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව නැවත එතුමාට පක්ෂය බාර දෙන්න තීන්දුවක් ගත්ත මධ්‍යම කාර්ය සභාව තීරණය කරා. වෙච්ච වැරද්ද මෛත්‍රීපාල ජනතුමා නිවැරදි කරා. අපි අතරේ පක්ෂ ප්‍රතිවිරෝධතාවයෙන් ගොඩ නැගුණා. ඒ හින්දා අපි කණ්ඩායම් දෙකකට ගියා. මතක තියාගන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අතරේ තිබ්බ ප්‍රතිවිරෝධතාවය මතක තියාගන්න මිතුරු ප්‍රතිවිරෝධතාවයක්. කොයි වෙලාවකත් අපි අතරේ සතුරු ප්‍රතිවිරෝධතාවයක් තිබෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ගම් 36000 තුල 11622ක් අපි ආවරණය කළ හැමාරයි. මැතිවරණ නීතිය ප්‍රකාරව ඩිස්ත්‍රික් කාර්යාල 22ම විවෘත කළ හැමාරයි. ඒ වගේම පළවෙනි වටේ දෙවෙනි වටේ අපේ කැන්වසින් ව්‍යාපාරය සමාප්ත කළ තියෙනවා. තුන්වෙනි වටේ අපේ කැන්වසින් ව්‍යාපාරය නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන සංවිධාන ජාලය, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික බලවේග, සමාජික බලවේග වල ශක්තිය සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ජයග්‍රහණයට යෙදවීම තමයි අපේ ප්‍රමුඛ අරමුණ මේ මැතිවරණ ව්‍යාපාරය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මැතිවරණ ව්‍යාපාරයට අදාළව අපි අපේ සියලු තැන්වලට උපදෙස් දීලා තියෙනවා. ආසන 160 අපේ ආසන බල මණ්ඩල රැස්වීම කැඳවලා ඒ මුළු ශක්තියම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මැතිවරණ ව්‍යාපාරයට එකතු කරන්න. ලබන වසරේ මුල් මාස 4 සඳහා අතුරු සම්බන්ධ කිනුමක් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් වසරක් පාසා ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වාර්තාව වසර අවසානයේ සම්ප්‍රදායක් හැටියට නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම ඉතා වැදගත් සම්ප්‍රදායක්. නමුත් එයට විකල්පයක් ලෙස අතුරු සම්මත ගිණුමක් මගින් කෙටි කාලයක් සඳහා මේ අවස්ථාවේදී මාස 4ක් සඳහා මුදල් වෙන්කොට අදාළ වර්ෂයේදී අයවැය ඉදිරියට කිරීමට මෙය පෙරද සිදු කරලා තියෙනවා. පසුගිය වර්ෂයේදී අපිට මතකයි 2019 අයවැය ඉදිරිපත් කිරීමට දින කීපයක් තිබියදී මගේ අයවැය මහ භාණ්ඩාගාරයේ සකස් කරමින් සිටිනකොට තමයි ඔක්තෝබර් මාස 26 හරියටම ඒ අවාසනාවන්ත කනුකාටුදායක අවස්ථාවට වසරක් සම්පූර්ණ වෙනවා මේ සතියේදී. එදා රාත්‍රියේ තමයි අපිට ආරංචි වුණේ විවස්ථාදායක කුමන්ත්‍රණයක් මගින් මහින්ද රාජපක්ෂ එවකට හිටපු පොහොට්ටුවේ නායකවරයා බලහත්කාරයෙන්ම අගමැති පුටුවේ වාඩි වෙලයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා බලහත්කාරයෙන්ම මගේ මුදල් ඇමති පුටුවෙත් දවස් 52කට වාඩි වුණා. ඒ අවස්ථාවේදීත් අපිට ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූල අයවැයක් ඉදිරිපත් කරන්නට බැරි වුණා. කෝප් කමිටුවේ හා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහභාගී වීමේ අවස්ථාව සලසා දෙනෙමින් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා ඉල්ලා සිටිනවා. එසේ කිරීම තුළින් මෙම කමිටුවලදී හෙළිවන වංචා දූෂණ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පහසු වන බවයි ඒ මහතා පවසන්නේ. රජයේ ආයතන 23ක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන වාර්තාව එහි සභාපතිවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කෝප් කමිටුවේ වාර්තා මාධ්‍යවලින් ප්‍රසිද්ධ කරාට පස්සේ අද රටේ ජනතාවගේ ලොකු උනන්දුවක් ගෞරවයක් මේ පාර්ලිමේන්තුව පිළිබඳවත් අපේ කාරක සභාව පිළිබඳවත් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ අය අහන එක ප්‍රශ්නයක් තියෙනවා, පොදු ප්‍රශ්නයක්. මේ අපි අනාවරණය කරන කරුණු ගැන
මොකක්ද ඊළඟට ගන්න පියවර කියලා. ගිනුම්කාරක සභාවට සහ කෝප්කාරක සභාවට අධිකරණමය බලය සහිතව නීතිපතිතුමාගේ නිලධාරීන්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් අධිකරණ බලයක් සහිත නිලධාරීන්ට නිරීක්ෂණ මට්ටමේ සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දෙයි. ඒ නිරීක්ෂණ මට්ටමේ සහභාගී වුණාම ආයේ නැවත අල්ලස් කොමිසම හරි FCID එක හරි කාලය අරගෙන වට යන්නේ නැතුව ඊට පස්සේ උන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඇහිඳුට සාක්ෂි බවට පත් වෙනවා. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කෝප්කාරක සභාවේ කටයුතු නිරීක්ෂණය කරන්න ගරු නීතිපතිතුමාගේ නිලධාරීන්ව සහභාගී කරවන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2019 අප්‍රේල් 21 වෙනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ශස්ත්‍රපාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ වාර්තාව එම කාර්ය සභාවේ වෙනුවෙන් ගරුජ් ආචාර්ය ජයන්පති වික්‍රමාර්ථ මැතිතුමා විසින් පිළිගැන්වීම. 2019 අප්‍රේල් 21 වෙනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ශස්ත්‍රපාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ විශේෂ තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් පිරිස් යුද සමයේ ඔත්තුකරුවන් ලෙස භාවිත කර ඇති බවත් ඔවුන්ට ඇතැම් පිරිස් වැටුප් ලබා දී ඇති බවට හෙළිව තිබෙන බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. රාජ්‍ය බුද්ධාංශය ප්‍රධානී ඇතුළු පිරිස් තම වගකීම නිසි ලෙස ඉටු කළා නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණු බවද ඒ මහතා ප්‍රකාශ කළා. මෙහිදී කමිටුව නිර්දේශ 8ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි හොයලා බලනකොට අපි දැකපු දෙයක් තමයි ආගමික අන්තවාදය. ඇඩ ලෙස තිබුණා ඊට පස්සේ ඊට අමතරව මේ වට දේශපාලන වශයෙන් උදව් කරපු පිරිස් හිටියා. ඒ වගේම මේ සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය බුද්ධි යාන්ත්‍රණය මේ අය ගැන දැනුවත් වෙලා හිටියා. නමුත් ඒ සිද්ධිවිච අඩුපාඩු නිසා සමහරලාට මේක මේ තත්වයට උච්ච වෙලා ගිහිල්ලා තියෙන එකයි මම විශ්වාස කරන්නේ. මම මුලින්ම මතක් කරන්න ඕනේ 2011 අපි හිටපු බසාහිර පළාතේ ආණ්ඩුකාරතුමා ලැබේ මෞලාන මැතිතුමා තමයි මුලින්ම පුවත්පත් වල නිවේදනයක් ලිප් කරලා පුවත්පත් සාකච්ඡාවේදී පොත්පත් එක පවතුපු සාකච්ඡාවේදී මේ අන්තවාදයේ පිළිබඳව කාතන්කුඩි ප්‍රදේශයේ තියෙන අන්තවාදයේ ගත මුලින්ම එතුමා තමයි කරුණ ඉදිරිපත් කළේ. ඊට පස්සේ 2013 2014 කියන වර්ෂවල මේ සම්බන්ධයෙන් විවිධ මුස්ලිම් ආගමික සංවිධාන මේ මෙහෙම සිද්ධියක් වෙනවා කියන එක ඒ කාලේ ඉඳන්ම දැනුම් දීලා තියෙනවා. ඒ නිසා මේක එකපාරට ආරම්භ දෙවිච්ච දෙයක් නෙමෙයි විටින් විට අවස්ථා ගණනාවක් දිසහ අවසානයේ මේ සිද්ධියත් එක්ක උච්ච වෙච්ච කාරණාවක් තමයි අපි දකින්නේ. දැනගන්න ලැබුණා මේ සමහර අය දේ පැවති අවදීදී මේ අය පාවිච්චි කරා අවශ්‍ය උත්තරුන් හැටියට මේ වගේ කාරණා අපිට මතු වුණා. ඒ නිසා ඒ අයට ගිවිම් කළ තියෙන බව සමයම් අවස්ථාව සනාතු වුණා. අවුරුදු ගාණක් මම හිතා 2017 18 19 වගේ අවුරුදුවල මේ කට්ටිය පිළිබඳව දැනුවත් වෙලා තිබුණත් අත්අඩංගුවට ගන්න උසාවි නියෝග තිබුණත් ඒක එදිදාම සිද්ධුන්නේ නැහැ. යම් යම් අඩුපාඩු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධාංශයෙන් ඒ පිළිබඳව වාකීමේතු උදාරි මහතුරුන් තම තමන්ගේ කාර්යභාරය ශිෂ්ට කරා නම් මම විශ්වාස කරනවා මේක උපදොරට අපිට අඩු කරගන්න නැත්නම් මේක අවම කරගන්න තිබුණ යම් යම් කරුණු විවිධ අංශවලට දැනුවත් කරා. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික බීජය තිබිච්ච නගරේන පරාත්තේ පොලිසිය සහ ඒ විවිධ අංශ නියෝජනය කරන පොලිසිය වගකීම් දරන කට්ටිය දැනුවත් කිරීමක් කළා නැහැ. මේ සිද්ධිය වෙච්ච වෙලාවේ දේවස්ථාන වලට ප්‍රහාරයක් එල්ල කරනවා කියලා දැනගත්තාම විශේෂයෙන්ම කාදිනතුමා ඇතුළු ඒ අයට දැනුවත් කරා නම් යම් කිසි විදියකින් මේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා අවධානයක් තිබුණා. ත්‍රස්ස කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට එල්ලවෙන චෝදනාවලට අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා. ඒ විශේෂ ප්‍රකාශයක් කරමින් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ අමාත්‍යවරයා තමන්ට අභූත චෝදනා එල්ල කරන මෞලවිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කළා. ඡායාරූප කීපයක් මම ගෙනත් තියෙනවා. මට විරුද්ධව චෝදනා නගපු අය ආශ්‍රය කරන කට්ටිය පිළිබඳ මෙන්න ඉබ්‍රාහිම් මිෆ්ලාල් කියන මෞලවිතුමෙක් තමයි ප්‍රථමයෙන් මට විරුද්ධව පොලිසියේ පැමිණිලි කරන්නටත් ගියේ විවෘතව මේ චෝදනා එල්ල කරේ. එතුමන් 2015 මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙලා මුස්ලිම් ජනතාවගේ ඡන්ද වෙනත් පැත්තකට හැරවීමේ ව්‍යාපාරයක යෙදුණා. මෙන්න මෙතුමා වර්තමාන විපක්ෂ නායකතුමත් එක්ක වාඩි වෙලා සාකච්ඡාවේ යෙදෙන ඡායාරූපයක්. මේ මෑතකදී ගත්ත ඡායාරූපයක් කුමන්ත්‍රණයේ අගමුල සොයාගන්නට නම් මෙන්න මේ ඔක්කොම මං පිටපත් තියෙනවා මං දෙන්න. තවත් ඡායාරූපයක් ශීෂිම් එක විද්‍යුත් නාලිකාවක් පෙරේදා ඡායාරූපයක් ප්‍රදර්ශනය කළා. ඒ ඡායාරූපයේ සයින්ද මරුදුවල මරාගෙන මැරිච්ච
සහරාන්ගේ සහෝදරයා. ඒ ත්‍රස්තවාදයා ඉස්පිරිතාලේ එතන සිද්ධියක් වුණා 2015 මහමැතිවරණයෙන් පස්සේ. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කීපයක් සිදු වෙලා එවෙලේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරීක්ෂණය කිරීම සඳහා අපි ගිය වෙලේ මම පොලිසියත් එක්ක ගියේ. ඒ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියත් එක්ක මේ DIG SSP-ලා එක්ක මම ඒ සංචාරයකට ගියා. එවෙලේ ඉස්පිරිතාලේ තුවාල වෙච්ච කට්ටිය අතරේ අපේ පාක්ෂික ගැබිනි මාතාව. ඒ ගැබිනි මාතාව බලන්න ගිය වෙලේ තවත් ඇඳක හිටපු මේ සාරාන්ගේ සහෝදර. එයාව මං එතනට අල්ලපු ඇඳවල හිටි අය ගිහිල්ලා බැලුවාම මේ මෙතන ඔගොල්ලෝ හොඳට පේනවා ඇති මෙන්න මෙතන ඉන්න මෙතුමා. මෙන්න මාත් සමග ඉන්න එක්කෙනා. මං අහිංසකව මේ අහම්බෙන් ගිය කෙනෙක්. ඔතන මෙතුමා ඉන්නවා. මෙතුම එන කවුරුත් නෙවෙයි. MSM Ziyad ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුර දිස්ත්‍රික් මුස්ලිම් ඩිවිෂන් ඕගනයිසර්. එතුමත් ඔය පින්තූරෙම ඉන්නවා මම ළඟම. මෙන්න බලන්න පුළුවන් එතුමාගේ අත්පත්‍රිකා. එතුමා තමයි දැන් ගෝඨාභය රාජපක්ෂව හෙට අනිද්දා මඩකලපු මේ කාතංගුඩියට ගෙනියන්නේ මේ ප්‍රචාරක රැලිවලට. 2015 කවුරුත් දැන හිටියේ නැහැ මේ අය ත්‍රස්තවාදීයෝ කියලා. පොහොට්ටුවේ සංවිධායකයත් එහෙනම් අසුරු කරලා තියන්න ඕනේ. එයාවත් මේ මට විරුද්ධව වගේ යාට විරුද්ධව චෝදනා එල්ල වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ මේ දැන් මෙන්න මේ අපේ හිටපු කතානායකතුමත් එක්ක එතුමා අරන් තියෙන පින්තූරේ. ඉතින් මේ වගේ අපි දේශපාලන නායකයෝ හැටියට අපි තැනකට ගියාම ප්‍රදේශයකට ගියාම නොයෙකුත් අය අපි වෙලා හමු වෙනවා. අයිටින් සෝ සහාය ඇතිය ප්‍රවෘත්ති අදට අවසාන. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk